Yesෙසුස් වහන්සගේ නාමෙන් ආසිරි මම සුරේශ්‍රාම චන්ද්‍රන් දීර්ග කාලයක් තිස්ස අපි බලාපොරොත්වෙන් සිටියා වූ ඉගැන්වීමක් සමඟ මම ඔබව සබවෙන්නට පැමිණ සිටිනවා එය තමයි සාලමෝන්ගේ ගීතිකාව කියන පොත මම අද පටන් උගන්නන්ඩේ යනවා. සාලමෝන්ගේ ගීතිකාව කියන්නේ පරණි විසමේ තිබෙන ලස්සන අලංකාර පොතාක් පරිච්චේද අටකින් සමන්විතයි. ඉතිං මේ සාලමෝන්ගේ ගීතිකාව කියන පොත, යැන බෝ ්‍රටානන් අය දන්නේ නෑ. ඉතින් ඒ අය වරදවා සිතාගෙන ඉන්නේ මොකද ඒක බොහෝ ආලය පිළිබඳව රාගේ පිළිබඳවබොෝද වල්තිබෙනවා ඉතින් ඒනිසා එගොල හිතනවා මේක නිකං එච්චර හොඳ පොතක් නෙවේ කියලා ඉස්සර හිටියා එක ක්‍රස්තිාන ආදි පියවරු අතර හිටිය ඔරිගන් කියන ප්‍රසිද්ධ ආධිමුල් පියවරවරේක් ඔහු කියා සිටයා මේ ගැලවීම ලබපු ක්‍රස්තියානි අය. අවුරුදු දහයක් පහළවක් යනකම්. ඒගුල්ලු මේ සාරමෝන්ගේ ගීතිකාව කියන පොත කියවන්ට හොඳ නැල්ලු. මොකද එකේ බොහෝ හොඳ නැති දේවල් ලිංගික දේවල් ඕකේ තිබෙනවා. එනිසා එකච්චර හොඳ නෑ කියලා. ඉතිං ඒ ස්ථාවරය තවමත් තබාගෙන ඉන්න කිතනුවන් සිටිනවා. මම දන්නවා මේ සමහර බයිබලස්කෝලව දමගගේ හටෙ පක්ොයි බයිබලිස්කෝලවලද කියරම් ගකිම කියන්නේ. උගන්න නොවල්ලූ. මේ සලමොන්ගේ ගීතිකාව කියන නිකන් අර කාමශූත්‍රය වගේ කියලා දන්නවේ කාමශූත්‍රය කියන්නේ ඉන්දියාවේ අරණ ලිංගිකා අශ්වාදය පිළිබඳව ර කාමශූත්‍රය කියලා කියන ඒ එක ඔොක්කම දන්නවානේ. ඉතිං ඒවැනි කිත්වුණු එම ැත්තම් බයිබලීය කාමශූත්‍රය තමයිලූ මේ සලමොන්ගේ ගීතිකාව. ඉතින් ඒ නිසා ඒඒ පැත්තරවත් අන්්ඩිපා අප පිරිිය ඒක හොඳ නෑ කියලා ගොල්ලු කියන. ඉතිං ඒක එහෙම නෙවෙයි මිත්‍රවරුණේ ඉති ්‍රස්තියාන අයට විතරක් නෙවේ ැ ක්‍රතියාන අය අවුරුදු දෙදහක් තිස්සන පවතින්නේ ඊටත් කලින් තවත් අවුරුදු දහක් තිස්සේ පැවතුුණු යුදෙව්න්ට මේ තේරුන්නෑ නකොද සාලමොන් නාව දැනට අවුරදු තුන්දහසකට පිතර වගේ කලින් ඔහු තමයි මේක ලිය්ේ ඉතින් ඒ යුදෙව්වෝ සළමොන්ගේ කාලේ සිට අද දක්වා සිටන යුදෙව්ෝ ඒගොල්ලු පවා දන්නේ නෑ මේ සොළමොන්ගේ ගීතිකාව මොනොවාද කියලා. ති ගොල තනවා මේ නිකන් අරම ආලය කරන පිරිමියකුයි කාන්තාවකුයි අතරතිමෙන සාකච්ඡාවක් ඒකේ ආලය ප්‍රේමය, තෘෂ්ණාව ආකර්ෂණය වගේ දේවල් තමයි තිබෙන්නේ කියලා. ඉතිං එක එහෙම නෙවෙයි ඉතින් අර පේශාහ පාස්කු දවස්වල තමයි යුදෙව්වෝ මේසාලමොන්ගේ ගීතිකාව කියවන්නේ. හැබැයි සමහර ක්‍රස්තිානය අය දන්නවා. එකොළු දන්නවා මේකේ ස්වාමිපපුරු ශැහෙමනත්තන් පිරිමියා සමහරවිට යේසුස් වහන්සේ වෙන්ඩ පුළුවන්. ඒකේ එන ඒ කාන්තාව සමහරවිට සභහාව වඩ පුළුවන්. ඒසුස් වහන්සේ සභහවයි අතර තිබෙන සම්බන්ධතාවය පරගිසම පෙන්වන්නක් වඩ පුළුවන් මේ සාලමෝන්ගේ ගීතිකාව කියලා සමහරු හිත නොඒ එක නිවැරදි. ඉතින් ඒක එසේ තිබෙන හෙයින්, යදවන්ට ඕක ේරුම් ගඩ බෑන ොකද යුදෙුවන් එකන ඔය මෙසයනික් යුදෙවුවන් කියා සු වහන්ස මෙසිස් වහන්සේට පිල්ලිගන්න අත ලොස්සක සුළුත්තරයට අමතරව සිටින බහුතර යුදෙවන් ඕක දන්න නෑනි ඉති ගොට දන්න ඇතිනිස් හක පිළිගන්නත් නෑන ඉතින් ඒක ම හොඳ උදාාරයයක් දෙන්න දැන් අපි දන්නවා උත්පත්ති තුනේ පහලවේ තියනවා ලස්සන අනාාවයක්යක් ඒසුස් වහන්සේ පිළිබඳව දෙවියන් වහසේ සර්පය දිහා බලලා කියනවා තායි කාන්තාවයි අතර මම විරෝධත්වය ගෙනෙන්නෙමි තාගේ බීජයි කාන්තාවගේ මලත්ම් ස්ත්‍රියගේ බීජය අත විරෝධත්වයක් ඇති කරන්නමි ඔහු ඔබේ හිස පොඩි කරයි ඔබ ඇත්තම් තෝ තා ඔහුගේ විලි බෝපොඩි කරයි කියලා. ඉතින් අපි දන්නවා එක ඒසුස් වහන්සේ ගැන දෙවියන් වහන්සේ කියපු පල්ලිවෙෙනම අනාවයක් කිය කියලා. ඕක යුදිබෝ දන්නවද නෑ ඇයි. ඒ ඒසු වහන්සේ පිළි ගන්න නෑ නිතික හොමොද දන්නන්නේෙ ඒ නිසා මේ සොළමන්ගේ ජීතිකාවේ ඒ අන්තර්ගත වෙලා තිබෙන ඒ ඒසුස් වහන්සේ හා සභහව අතර තිබෙන සම්බන්ධතාව අභි රහස් යුදෙව්ුවන්ට දන්නේ නෑ. ක්‍රස්තියානය අය ටික දෙනෙක් ඕක දන්නවා නමුත් එතනින් ඒ අය නවතිනවා. ඉතින් මම හලතියනවා බොහොම අය දේශනා කරනකොට ඒ සලමන්ගේ ගීතිකාව ගැනඒගොල්ලො දරාගෙන ඉන්න පටු අදහසක් ඒක වැරදි. දැම් මම ඔබට කියඩ යනවා මේ සලමොන්ගේ ගීතිකාව කියන පොත මොන වගේ පොතක්ද කියලා. මම බයිබලේ උත්පත්ති දන් එළ දරවෙනකක් උගන්නන පුද්ගලයෙක්නේ. මම ඉතා වටිනාම ඉගැන්වීමක් හැටියට සලකන්නේ එලි දරව් ඉගැන්වීම. මම කොටස් සහතලි තුනකින් ඕක උගණනලති වෙන ඔබට පස්ස දෙවෙනුවට ඉතාම වැදගත් ඉගැන්වීම කියල මම දකින්නේ මේසාලමෝන්ගේ ගීතිකාව. ඇයිඒ මේකේ ඉතිහාසය තිබෙනවා. කවදන්නන්ද. පටන් ගැන්ම පටන් වර්තමානය දක්වා වූ ඉතිහාසය ඕක තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. අනාගතය තියනවා කවද වෙන කන්ද. එකන් සභාවේ කාලය සභාවය ඔසවා ගැනීම. ස්වර්ගයට සභාව යෑම එතකොට විනිශ්්‍ය ඊට පස අවුරුදු දහසක පාලනය අර අවුරුදු හතක පීඩා කාලය අන්තිකරස්තුසගේ පැමිණීම අන්‍යජාතින් දේව රාජ්‍යතුළට ඇර ගැනීම ඊට පස්සේ අලුත් අහස අලුත් පොළොව දක්වා එලිදරව විසි දෙක වෙනකා. ඒ අනාගතය ගැන මේ පොතේ තියෙනවා. ඊට අමතරව. මේ පොත තුළ බයිබලයේ තිබෙන සෑමධයක් උපත්ති සිට දරව් දක්වාවදේවල් තිබෙනවා වගේම අනාගතවා්‍ය තිබෙනවා දැනමුතුකම් තිබෙනවා. දෙවියන් වහන්සේගේ බලාපොරොත්ව අපිට කියල දිනවාම පොත. එතකොට අපේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ අපි අතර තිබෙන සම්බන්ධතාමය. සියලුමදීවල්ම. පොතට අන්තර්ගත වෙනවා එනිසා මේක ඉතා වැදගත් මත්‍රවරණේ හදදිසි වෙන්ඩෙ පා කොලියෙකුයි පෑනකුයි අරන් තියාගෙන හදිසි නොවී පෑබාගෙක කොටස් තමයි මේ උගන්න අන්ඩ යන්නේ එනිසා නැවත නැවත ඕවා වයින් කරකෙර බලාා බලාගෙන ලියාගෙන අපි ගනගෙන ඉදිරියට යම ඉතින් සමහර අය කියනවාේ පාසුරේ ශපිට කියන්ඩ ඔබ තුමා කොහෙන්ද මේ ගත්ත කියලා මොකොද අපි මේක ගටහරි කියන්න යනකොට ඒගොල්ල අප අහනවා ඕක. කොහෙන්ද ගත්තේ කියලා කියලා අහනෝ ඉති ඒකට මම දෙන්ඩ පුළුවන් පිළිතුර මම නං ඔය අන්තර්ජාලය හරහාහෙම නැත්තම් පොත් හරහා මෙව ගන්න නෑ. මම බයිබල් විද්‍යාත්නය කියන කට්ටිය කියන්නමට ඉති ම රොෝට ස්ක්‍රපටස් කියන දේවල් තමයි මම් බලන්න ඉතින් මට ටික් හෙබ්‍රෝ භාෂාව ගික් භාෂම දන්නවානනි ඒේවයි නි එක කියෙවන්නේ ඉති ඒවයෙන් මට තේරෙන වතියනවා ඉතින් මම ඒ පිළිබඳව ස්ථානවලට යනවා ඉතින් ඒ දේවල් ගවේෂන කරනවා මම ගවේශකයෙක් අනිත් ගවේෂකයන් සමඟ මම වැඩ කරනවා ඉති මේ වගේ මම පරෝටෝස්ක්‍රප්ටස කැන ප්‍රථම මූල්යාධාර දේවල් ඔපුට පාවිච්චි කරමින් තමයි මගේ ඉගැන්වම් සකස්කරගන්න එනි සමගේ ඉගැන්වීමල තිබෙන බොෝ දේවල්. ඔබට අන්තර්ාලයෙන් Google එකින් ගණඩ බෑ පුස්තකාලෙකට ිහිල්ලලා පොත්පත්වලින් ගණඩ බෑ ඒ නිසා ඒක පොඩ්ඩක් පොඩි අමාරුවක්තමයි එනිසා ඔබ මංගැන තබාති වෙන විශ්වාසය අනුව තමයි මගේ ගැන්විීම ඔබාරගන්ඩ යන්නේ. ඔබ ඇත්තටම මං ගැන දන්නවනන් මොන තරම් ගැමරෝට ගිල්ල ගවේෂණය කරන වද කියලා එතකොට ඔබ මං කියනදේ ඔබට පිළිගන්න පුළුවන්වෙේ මං හැකි තරම් බයිබලයෙන්ම මම දේවල් විග්‍රහ කරලා ඔබට උගන්නන්ඩ කැමති වෙනවා ඉත මිත්‍රෝණය ඔන්න පලවෙනි දේතමයි දෙවන් වහන්සේ මේ සාලමොන්ගේ ජීතිකාව කියන ලස්සන පොත ලියන්ඩ පාවිච්ච කර කාවද සාලමෝන් කෞද සාලමොන් ධාවිද්‍ය පුත්‍රයා ඒ රජතුවාන් ඔහු තමා ලකෙම ප්‍රඥාවන්තයා ඉතිං ඒගනජක්මං කියලන්න අපි පෙරල ගම එක රාජාවලිය හතරට එකරාජාවලිය හතරවනි පරිචේදයේ විසි නමේ ඉඳලමං කියවන්න. අපි ඉස්සල්ල කතතුරවරය ශුදදාත්නන් වහන්ේ තමයි නමුත් ඔන් වහන්සේ පාවිච්චි කරපු මනුෂ්‍ය කතුරුවරයා ගැන පොඩ්ඩක් අපි දැන ගමු. එතකට අපි තේරු ගන්න පුලන් ඇයිඒ නු්‍යාවවන් වහන්සේ තෝරගත්ත කියලා. හොඳයි එක රාජාවල්ලිය හතරේ විසි නමේදං අපි කියවන කියවමෝ දෙවියන් වහන්සේ ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරලේ වැල්ලමෙන් විශාල වූසිහියකුත් සාලමෝන්ට දුන්සේක. එතකොට මිත්‍රරගරුණ ලො දෙේවල් තුනක් දුන්නලු මොකද ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ අධ්‍යාත්මික දෙයක්. එක ආත්මිකයි ප්‍රඥාව පොත්පත් කියවල එන්න එක ආත්මික දෙයක්. ඉතිං ආත්මික ප්‍රඥාව සාලමොට දෙවහන්ස ලබල දුන්නා. ඒවි තරක්ේ ඥානයක් ලබල දුන්නු ඉතින් ඒ දැ සිංහලෙන් කෙේ වෙත් මේ එක හෙබ්‍රේවලන්නේ ලියලතින්. ඒ වචනය තේරුම හොඳ බුද්ධියන් හොඳ දැනුවක් ලබා දුන්නලු ඉතින් ඔය දැනුම් අපි ගන්න කොහොමද අපි ඉගෙන ගන්න අපි පාසෑල් යනවා අපි විශ්වවිද්‍යාල වලට යනවා ඉගෙන ගන්න පොත් පත් කියවල අපි ලබාගන්නවා අත්දැකීමෙන් අපි ලබාගන්නවා. අන් අය අපිට කියලා දෙනයකින් අපි ලබාගන්නවා. ඉතින් විවිධාකාර ක්‍රමවලින් අපි බුද්ධිය හෙමරත්නම් ඥානය අපි ලබා ගන්න අනේ ඒ දේ දෙවියන්හසේ සාලමොන්ට දුන්නලු තවපොඩ්ඩින් මොන මොන ඥානයන් තිිකක් තිබ්බද කියරමං පෙෙන්්ද්ඩ යනවා. තුන් වෙනුව හොඳ සහයක් ඒක මගවශය කළ බල කොට මොකක්දන්න හොද හොඳ එහිතේ හොඳ දැඩි හයියක් දීලති බලු. එකන මානසක දුර්ුවලතාවයකින් තොරව ජීවතුන පුද්ගලේ කැටියට තමයි දෙව අන්හසසි සාහලමොන්ට ආශිරවාද කරලා තිබේ. ඒත් මනුස්සවය අනාගත්තා අපිදරන්නවානේ ඔහු භාරියාවන් හත්සියයක් ගත්තා බහුභාරියාවන් එක උපභාරයාවන් තුන්සියක් ගත්තා. ඉතිං බයිබලේම බිට කියලා තියෙනවා අන්තිමකාලේ, ඒ භහරියාවන්ට පුළුවන්කම ලැබුණලු මොහුගේ හදවත දෙවන් වහන්සගේ ඇත් කරන්න. ඒවගේ දේවල් කරා. ඉතින් මිත්‍රවරණි අපි දැරගණ්ඩෝඕනේ දෙවියන් වහන්සගේ වචනය කියලා තියෙනවා සාලමොන්ට ප්‍රඥාව දුන්නලු ඥානය දුන්නලු හොඳ සිතේ දැඩි දෛර්ිය දුන්නලු. සමහරු කියනවා මේකලා මෝඩකතාවක් මොකද ස්්‍රයිල් කැන පුංචි රට. ස්්‍රයිල්වල ජීවත් වන් උන්ට අනිත් ලෝක රටනවා ගැන දැනගෙන හිටිය නෑ අපේ නැගැෙන හි ලෝකේ ගැන ඉන්දියාවේ ලංකාවේ චීනයහෙම මොන්න තරම් ප්‍රඥාවන්තයන් ඉඳල තියෙනවද එවුන් ගැන ස්ට්‍රයිල්වරු දන්න නෑ නිසා තමයි ඔය සලමන්ට ලොකෝඥානයක් ප්‍රඥාවක් තිබ්බෙ කියලා උුන් කියනවා කියලා ඒ මනඟ පීළඟ පදිවල හොද බලන්ට විස්සි අට කියනවා තිහ කියනවා සාලමෝන්ගේ ප්‍රඥාව පූර්ුවදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් හා! පූර්ුවදික කියැන කොහෙද. අන්න ඉන්දියාව ලංකාව චීනේ ජපානය මොංගෝලියාව ර්තදි ඒ නැගෙන හිර. ඒ පලාාත්වලේ කැන පේලෝකන්න. ඒ අයට වදා ඔහට ඥ්‍යානය තිබල ති පලා ග්‍යන දන්න ඇ මිනිසුන් හොමලියන්න ැෑැ න සාලමන්ගේ ප්‍රඥාව පර්වතික රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන් මුළු ප්‍රඥාවටත් වඩා මහත්වති බුණේ ඇයි ඒ ිසරවරුන් විශේෂෙන් පෙන්න්නේ. ඔබ දන්නවාවද මිසරවරුන්ගේ ඥානය කොමති කියල පිරමී හදලා තියෙන විදිිය බැල අනම් පුතුමයිනෙේ මුොන්න තරම් ොල අත්තියෙන් දෝන දේකොල්ලට ඒවගේ ඒවා හදඩ. ඒ විතරන්නේවෙ ලෝකයේ පළමු ශල්ලිය කර්මය කරනු ලැබුවේ මිසර. ඊිපතුුව ඊජිප්තුුවට පැරණි නම තම මිශ්කා ඒකයි මිසරය කලකන් සිංහන ඉතින් ඒගොල්ලු තමයි ලෝක පලිවෙනි ශල්්‍ය කර්මය කරේ. ඒ තරම් මොලකාරයෝ ඒගොල්න්ගේ බේත් තාද දව ගොල් ැලු ගොල්ලන් ර සුවන්ද විල්ලුම් පසන් සහෙම මගේද ඒගොලු පුතුම මොලකාර ඒ ගොල්ලන්ටත් වඩා ස මොට ඥානය තිබල තකොට පපුරුවදිග ප්‍රදේශය හිටපු ඥානවන්තයෙන්ටත් වඩා. මිසරේ හිටපු ඥානන්තයන්ටත් වඩා සාලමෝන්ට ප්‍රඥාව ඥානය තිබු නල. ඉතින් ඒවකට ජීවත් වනු සමහර ඥානවන්තන්ගේ නමුත් වෙතර සඳහන් වෙන. මක් නිසාද බලනතිස්සෙක්වනි පදය ඔහු සියලු මනුෂ්‍යන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහෝල්ගේ පුත්‍ර වූ හේමන්ටද කල්කෝල්ටද ධර්දාටද වඩ ප්‍රක්්‍යාවත විසියේ සිංහල ේල තියන ඒෙබරු නටික විකෘති කරල මොවා කරනද. ඕහගේ ක්‍රීප්තිය ද අවට සිටි සියලු ජාතින්නත්‍රය පලව ගියවය. දැම්බලන්න තිස් දෙක. ඔහු උපදේශවා්‍ය එකන හිත උපදේශ. තුන් දහසක් කීවේ. දැන් ඔහුගේ හිතෝපදේශ සියල්ල බයිබලයට අන්තර්ගත වෙලා නෑ. දැ හිතෝපදශ කියලලා අපිට පොතත් තියෙන තිස්ස එකක් තියෙනවා පරිච්චේද. ඒ පරිච්චේද තිස් එකම සාලමෝන් ලියපපුේවත් නෙවෙේ. බහුතරයක් ඔහු තමයි නමුත් අන් අයල් ලියපුේවත් තියෙනවා. නමුත් ඉස්්‍රයිල් සාහිත්‍යය තුළ ඒ සලමෝන්ගේ හිතෝප්‍රදේශයන් තිබෙනවා තුන් දහසක් ඊ අමතරව හිස්තුම්ගෙන පදයතියනවා ඔහුගේ ගීතිකාද එක් දහස් පහක්්‍ය. එ දහස් පහක් ඔහු මේ රචනා කරලා තියෙනවලු ගීතිකා දැ. ගීතිකා ඕක හැබරය භාෂාවන් කියනකොට කොහමැන්නේ ෂ ගීතිකාව කියන්නේ ෂේ ෂ හාෂේහීම්ෂේ කියන ඒක වචනය බහු කරන්න ඊම් කොටසත් දන්න කොට ෂේහම් හ ක නෙ ද ද අප ඉග්‍රිසින් ද කියලා කියන්න ඇස්ලි බටි සෑමිවල් නන්දන ින්දන කියල න්නේ ද කියන්නේ ද කිය එක. එතකොට ෂේ. ගීතිව හෂේහින් අර සියලු ගීතිකාවන්ට වඩා එතකට මේ නමේ තේරම මොකක්ද සියලු ගීතිකාවන්ට වඩා එහලින් තිබෙන ගීතිකාව ඕක තමයි ඔතන මේ සාලොමෝන්ගේ ගීතිකාවට දීලා තියෙන නම ඔන්න මම ඕගලන්ට තව පදයක් මම කියල ප වෙෙන්න්නඩෝ නේ සාලමෝන්ගේ ප්‍රඥාව ගැන හොඳේ ානය යන ඥාය ගැන බලමු ොන තිස්තුක වවැෙන පදයක රජවලය හතරේ ඔහු. ලේබනෝන් හි තිබෙන කිහිරි ගස පටන්. හිතියෙන් හටගන්න හිෂොප් ගාහ දක්වා හිශොප් කියයන එකන් අර බල්ගාක් වගේ එක දිගටනවා ඒ ගා කීරි ගා ගැන විශාල ගාක්නේ කූ ගහ පටන් මේ චූටි වල්ගා දක්වා. ගස් ගැන කතා කළය නොකද මේ කර පෙන්නන දෙවියන් වහන්ස හොට ශාක විද්‍යාත්යකුගේ ප්‍රඥාවදීලා තිබ්බා. මමහිතන්න ලෝකෙ පහළවනු පලවෙනි ශාක විද්‍යාත්ඥාසාලමෝන්. බොටනේස්ට හොඳ ඔන්න කිය නොයිදාවට ඔහෝ මුර්ගයන්ද පක්ෂීන්ද බඩගා යන සත්තුන්ද. එකන්නේ සුලෝජිස්ට. සත්ව විද්‍යාත්ඥ ලෝකට පහරුණු පලවිනි සත්ව වි්‍යාත්නය හ න්ඩ නේ අද ඉඳල තිබන ඩිස්කව ජන කායෝ නි පලනට කාරයෝ ජෝග්‍රක් වල්ඩ් කාරය ල්ලගයි. මත්සයන්ද ගැන මත්සයන් ගැන මකද. මාලු මැරිනොලොජි එතක මාලු ගැෙග ගන්න මතුරු ගැෙගෙන ගඩි පෑ නේද මොකද. කරද අනිද්‍යට මනාතිකන්නේ මරිද ඉති කරදිය මාලු මිරිදිය මාලු ඔක්කම දැනගන්න ේ ද ගැන ඉග ගණඩේ පැතකොට ඒර ගන ක්වලෝජ දිය වතුර පිළිබඳව. එතකොට මක්ෂාන් පිබඳව. මැරිනලෝජ එතකොට මරින ලෝජි වේ නම ඇක්ව ලෝජි වෙනනම එක්වා මැරිණ ලෝජි වෙනම ඉගනගත්ත ඉගනගන්න නැතුවමඒවැනි විශේෂක්ඥයක් වෙලා හිටියලු මේමෑන් මගේ දේ ගන. ඒ ජැනත් කතා කළේයලු අද ඉන්න බොහෝය දන්නේ නෑ සෝලමන්ගේ ප්‍රඥාවයි ඥානයයි කොහොමද කියලා. ඇති මොහුගේ ප්‍රඥාවයි ඥානයයි වැරදිීදරත් පාවිච්චි කර. ඉති ම විළලුවෙන් කියනවන ගෑනීත්තියගනි විදිි තුදු අපිටයි දන්න ඒ ගෑන ේරුම්ගන්ටබ ම කසාද ැල වු අටක් වෙනවා. මගේ ගෑනී හිනාාව ලන්නක රමහිත හොඳින් ඉන්නක ලට හමතම දන්නේ මුද්හරරිනය කියලා මුද් කහරි නඇතිවෙලාවෙත් ජෑනුන්ට හිනාාවට ගන්න. මුද් එකක හොඳට තියන වෙලා ගෑනන්ට රවට දන්න ඉතින් සමල්ලන මේ රගනන්නකට හිතන ඉවරයි මංකරපුයක් මාට්වේ ලතමයි කියලම මට පූ සව කියනකොට එයා මගින් හන ඇයිනික එක විදිට ඉන්නේ කියලා මගේ ඔයා ඒ එක විදිහට ඉන්නෙ නෑම ඉන්න කියන. ඇහ. අවුරුදු විසි අටක් වෙලාත් කසාද බැඳලා. මගේ ගෑනියෝ මට තේරෙන් නෑ. අරු කෝමද හත්සයක් බැඳලා. උන්ව තේරුම්ගත්තේ මට දන්නෑ. ඒ මතුට සයි්ක තුන්සිිය අතතියාගත මොන්න තරම් මොලකාරයෙක් වන්නඩ ඕනදෝක්. ඉති ඒ රිනාත්මකවත්ත හ පාවිච්චි කර. ඉතිංආත්මිකර ප්‍රඥාවත් ඔහු රිනාත්මක පවිච්ික හු බයිබල ලිව විතරන් වේ යක්ක්ෂ පපුතුත් ගොඩක් ලි්වා. ඒවට අපිදැන් අන්ඩඋනෑ ඔබ ඉස්්‍රයිල් වල ඉන්නක්ෙනෙක් නම් නැත්තං ය කෙනෙක් නම් තෙල් මිගිඩෝට යන්නකෝ මෙගිඩෝල ඔන්න ටෙල් මගිඩෝවල ඒ ඉස්රයින්නම් තිබ කාාණය නගැයක්ක් වන්න පුළුවන් ජෝෂෝය කල් ගත්ත මසකාල හා ේක මාලි ගන්තය ගත අස් ගලතය ගතඒ වැඩන්නිට සාාලමොන් විශාල ලින්දක් හැද ඇතුළේ ඒ ලඳ පදත් ඔබ ඇතුන්න පුන් ශාල බය නැව තුළට බලුවන් පඩි එකසි අසු තුනත් තියන බැහල අන්ුව ඉර පස්ස එතනින් පොඩි භූගත මාර්ග්‍යත් තියනවා එියට මේ ගිඩෝට එලියට යන්ඩ රාසිිගත මාර්ග්‍යයක් ඒකන් ගිහාම ැක වත් පොඩි ලඳදත් තියනවා එක උල්පත් තියෙනව අතරනනවා ඒකෙන් උඩටපහෝ යන්න පුළුවන් පඩ අස්සු හතරත් තියෙනවා. එකසියා අසූතුනක් බැහැල අස්සු හතරකින් නගෙනවා කිය කියන්නේ අරක කොච්සර ොු වෙන්ඩෝනද මේ කොචර පොඩි ඩෝුද ද පිතන්න වාටලවල් පාචන බසුනෑ හමවෙේ ඕකනේ පාච කන වාටලබ වතුරකිවහම මේ පැත්තිෙන් දැම්බල මේ පැත්තෙ එක ඒ ගානට තියෙන්ඩෝන එක සම්බන්ධ වෙලා තියෙනවන මේ පැත්තේ පෝඩි ලිඳක් තියෙනවාඒ පැත්තේ පත ශාල ලිඳක් තියෙන ඉතින් පිටික් මේකට ගෙනල්ල වතුර දාන්න දාන්න දන්ඩ ඒ උමන් මාර්ගෙෙන් ඒ වතුර ඇවිත් මේ පැත්ත පිරෙන්ඩෝන එතකට මේ පැත්ත තියෙන ඒ ප්‍රමාණයවයි මේ පැත්තෙත්තියෙන්ට ඕනේ හැයි සොමන් කොහොම කරාල මන්දා මේ පැත්තර දදාන්න දාන්න දාන්න මේක පිරිලයිකදේ අයන්න නමු තරක උඩට උඩට යනවා මගේ ද මොන තරම් ප්‍රඥාවදම මේ මනුෂයට තිබල තියන්නේෙ අද වෙන තුරු විද්‍යාත්නීට කොයා ග්ඩම බැරි දෙයක් තමයි ඕක ඒ නිසා මිත්‍රවරණේ සොළමන්ගේ ප්‍රඥාව ඉතා විශාලයි දැන් ඒ සොලමන් හරහා දෙවියන් වහන්සේ අපිට දීලතියනවා මේ ගීතිකාව ඉති මේකේ අපි දකිනවා පිරිමියෙක් සහ කාන්තාවක් කතර තියන කතාව. පිරිිමිය කාන්තාව ගැන ගීතිකා කියන කාන්තාව පිරිමා ගැන ගීතිකා කියනවා. ඒ පිරිමියගේ නම ශල්මෝන් එම නැතා අපි දන්න සාලමෝන්. එතකොට මේ අරධවිද්ග රජතුමා සාලම දොවූ හුතම ලිවේ නමුත් ඔතන තියන ඉන්න චරිතය ඔහුනෙවෙයි සු වහන්සේ ඇයි ඒසුස් වහන්සේ තමයි ඒසායා නමේ හයි උන්වහන්සගේ අපිට කියලතියෙනවා මක්ටිසාද අපට ලදරුවෙක් උපන්නේ අපට පුත්‍රරෙක් දෙන ලද්දේ ආණ්ඩෝද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේ. උන්වහන්සගේ නාමය අපූර්වය මන්ත්‍රීවරයාය පරාකමා දෙවන් වහන්සේ සදාකාල පියානොය සමාධානය කුමරාය කියනු ලබන්න එතකොට ඒ සු සහන්සේ තමයි සමාධානය කුමරක්. එතකොට ශල්මෝන් හෙමනැත්තං ඒ සාලමෝන්ගේ ගීතිකාවේ ඒ ප්‍රදහන චරිතය පිරිමි චරිතය කවද ඒ වහන්සේ සමාධානය කුමරක්. එතකොට කාන්තාව කවුද ශුල්ලමිත්ති ශුලමිත්ති කියල කියන්නේ සාල්ෝ ශල් මෝන් කියන එක ස්ත්‍රීලිංග එතකොට ඒසුස් වහන්සේ නං එතන ඒ පිරිමා කාන්තාව වෙන කවරුත් නෙවේ සපහාව. සභාව ගලාති පහේ විසියක විසික ඔකට බලන්න පුළුවන් ආත්මික පලය ගැන අික පලනක බහවුවචන් වේ එක වචනය පලය කටස් නම තියන එක තුන් කොටස මොකද සමාධානය ප්‍රේමය ප්‍රීතිය සමාධාය. සමාධානය මොකද වෙහෙස වන්නාව බර ඔස්සුල්ලන්නාව සියල්ලෙන මාම තරවාරෙල්ලා මානුබට සහනය දෙමි කෙල ඒස් වහන්ස කිවා. ඒය ලබාගත් ඒ සභහාව අපි එතකොට මේසාලමෝන්ගේ ගීතිකාවේ. ඒ කතා නායකයා ඒසුස් වහන්සේ. නයි කාව සභහාව මේ දෙන්නගේ කතා බහා තුළ ඉතිහාසය විද්‍යාව අනාගතවා්‍ය දේවධර්මය දෙවන් වහස අපෙන් බලාපොරොත්තු වෙනදී. අපි අපි දෙවියන් වහන්සේෙන් බලාපොත්තු ෙන්න්න ඕනදේ ඒ සියල්ල අන්තර්ගත වෙලා තියනවා ඒ නිසා මිතරෝණය අපි මේ පොත ඉගෙන ගන්න කොට පුද්දුම ලස්සන ගමනක් කියන්ඩ යන හදිසිවෙඩිපා ලස්සනට අප ඉගන ගමු නම පැබාගෙන් බාග කොටස්තන ඔබට ලබා දෙන්නේ ම ඒලඟ කොටසට පිවින කොටම ඔකොට අප ගගටන සාමොන්ගේ ගීතිකාවේ පලිවෙනි පරිච්චේ දීදන්න්නේ කොටස් කොට අපි ඇරගෙන අපි ගනගමු. ඉති මේක පෙර වදනක් පමණයි. ඉති ඒලළග කොටසේ ම ඔබ හම්බෙන්න්න ඔබට කැම තන ඔබට පොට කියල හින් එන්න පුල මොද කියවනකට ක ේ නැයි බලමු අපි ගරගන්නකොට මොන්න තරන් දේවල්දවන් හන්සපිට ඕක හරහ කියල තියනවද කියලා එහනම් මිතෝර්ණි නම ඔබෙන් දැනට සමුගන්නම්. සාලමොන්ගේ ගීතිකාවේ ගන ගන්න පටන්ගත්තා ඒ ළංඟ පාඩමේරි ම ූ හම්බෙන්න්නන් ෙසුස්වාහසග ෙනනාේ නසිර.